2011 මැයි මාසයේ කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවකීන් විසින් උද්ඝෝෂණයක් දියත් කළා. ඒ එවක මහින්ද රාජපක්ෂ රජය විසින් සේවක අර්ථසාධක අරමුදල හා සේවක භාරකාර අරමුදල වෙනුවෙන් විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දීමට එරෙහිවයි. උද්ඝෝෂණය පාලනය සඳහා පොලිසිය සේවකයන්ට පහර දීම සහ වෙඩි තබනු ලැබුවා. එදී රොෂෙන් චානක තරුණයා මියගිය අතර 300කට අධික පිරිසක් තුවාල ලැබුවා. ඇතැම් තරුණ තරුණියන් අදටත් පූර්ණකාලීන ආබාධිතත්වයෙන් පසුවන්වා. මෙම සිද්ධියත් සමග පූජ්‍යපක්ෂීය සිවිල් සංවිධාන සහ මානව හිමිකම් සංවිධානවලින් මහින්ද රාජපක්ෂ රජයට චෝදනා එල්ල වුණා. ඒ අනුව හිටපු මහාධිකරණ විනිසුරුවරයෙකු වූ මහානාම තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිද්ධිය පිළිබඳව වාර්තාවක් ලබා දෙන ලෙස විශේෂ කොමිසමක් පත් කරනු ලැබුවා. එම වාර්තාව 2011 වසරේදී එවක ජනාධිපතිවරයාට බාර දුන්නද ඔහු විසින් ඒ එළිදැක්වීමක් සිදු කළේ නැහැ. වර්තමාන රජයේ බලයට පත්වීමත් සමග තොරතුරු දැනගැනීමේ පනත බලාත්මක වීමත් සමග රොෂෙන් චානකගේ මව විසින් ජනාධිපතිතුමාගෙන් කළ ඉල්ලීමකට අනුව ජනාධිපති ලේකම් කාර්යාලයේ විසින් පසුගිය 13 වෙනිදා මහානාම තිලකරත්න කොමිසමේ වාර්තාව නිල වශයෙන් බාර දෙනු ලැබුවා. වාර්තාවට අනුව සිද්ධියට සම්බන්ධ පිරිස සඳහා නිගමන කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා. උපුටා ගැනීම. ආණ්ඩුවෙත් අතිගරු ජනාධිපතිතුමාගේත් පොලිස් බලකායෙත් ප්‍රතිරූපය ආරක්ෂා කර ගැනීමට නම් එහි සිටි සියලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට සහ අනෙක් පොලිස් ස්ථානයන්හි නිලධාරීන් පිළිබඳ ඔවුන්ගේ තනතුරු හා වෙනත් කරුණු නොසලකා ක්‍රියා කළ යුතු වන්නේය. බරපතල තුවාල හා කැඩුම් බිඳුම් සමගින් රෝහල් ගත කරන ලද සියලු දෙනා සඳහා ප්‍රමාණවත් පරිදි වන්දි ලබා දීමටත් ඔවුන්ට තවදුරටත් දඬුවම් ලබා නොදෙන ලෙසත් මම යෝජනා කරමි. උපුටා ගැනීම අවසන්. වැඩිදුරටත් වාර්තාවේ දැක්වෙන්නේ දණ්ඩ නීති සංග්‍රහය, පොලිස් ආඥා පනත සහ රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් පොලිසිය එම අවස්ථාවේ අශිෂ්ට සම්පන්නව හැසිරුණු බවයි. අද මාධ්‍ය හමුවක් ඇඳවමින් රොෂෙන් චානකගේ මව ඉල්ලා සිටියේ මෙම ඛේදවාචකයෙන් මියගිය තම පුතාට සහ අනෙකුත් සියලු දෙනාට සාධාරණයේ ඉටු කරන ලෙසයි. දරුවා නැති වුණත් අපේ වැඩ කටයුතු අපිට හරියට කරගන්න හම්බුන්නේ නැහැ. රජයේ හැම බලපෑමක්ම අපිට තිබුණා ඒ වෙලාවේ. ඒ අයට ඕන විදිහටයි වැඩ කටයුතු ටික කරේ. ඉමාන් ඉල්ලා හිටිනවා. ටික ආපු අතපය කැඩිච්ච ඉන්නවා සෑහෙන දෙනෙක්. ඒ අයටත් වන්දියක් ලබා දෙන්න කියලා ඉලරත්න වාර්තා වෙඩි දැක්වීමට කටයුතු කරපු අවුරුදු 6ක් 30ක් මං වෙනුවෙන් වැඩ කටයුතු කරපු හැම දෙනාට මම ස්තුතිවන්ත වෙනවා. මේ වාර්තාවේ තියෙනවා ඒ රොෂෙන් චානකට වෙඩි වැදිච්චාම එතන කළමනාකාරවරයෙක්ගේ වාහනේ ඔහුව ගෙනියන්න ඇද්දි රෝහලට ඒ වාහනේ කුඩු කරලා ඒ වාහනේ රඳව ගන්නවා. ඒතර රොෂෙන් චානකගේ මරණයට ප්‍රධානම හේතුව වෙන්නේ වෙඩි වැදිලා ලේ වැඩිපුර වාහනේ වීම. රොෂෙන් චානක මිය ගියාට පස්සේ ඒක සම්පූර්ණයෙන් හමුදාව මැදහත්තරා කරපු මළගෙයක් බවට පත් වුණා. හමුදා කඳවුරු දෙකක් විවෘත කළා ඒ ගමේ. මල්ශාලාවට යද්දිත් කවුද දන්නේ සල්ලි බැඳලා ඉවරයි. මිනිය ගෙනාව වෙලාවේ ඉඳලා අවසානයේ දක්වාම ඒ මිනිය ඒ ගෙදරින් පල්ලියට ගෙනිච්චෙත් ඒ අම්මලාගේ එකඟතාවයක් නැතුව. මේක පිළිබඳව යම් මරණ සහතිකයක් ලිවීම සඳහා ඒවකට ඒ ප්‍රදේශයේ හිටපු නඩුකාර මහත්මිය විශේෂ විදියකට ගෙදරක ඉඳගෙන තමයි ඒක ටයිප් කළේ. මොකද ආණ්ඩුවේ උමනාව. ඔව් අවසාන වශයෙන් කියන්නේ මෙච්චරයි. මේ මහින්ද රෙජිමේ මේක පිටපස්සෙ ඉන්නවා කියලා කියනවා. එකකට අපිට හිතුණා මේ ආණ්ඩුව පරාජය වුණාට පස්සේද මේ වார்த்தාව එළියට ආවේ කියලා. අපි ඉස්සනම ගෞරව කරනවා මේ වගේ වார்த்தාවක් එළ දැක්වීම ගැන.